නීල බබලු කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් ඒ තමයි ඉදිරියට. පූජ ඇත්තටම අභිමන් ඉන්න තැනට ආවට පස්සේ අභිමන් පූජගෙන් අහන දෙයක් ගැනයි මම අද වීඩියෝ එක තුළින් කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියන දේ ගැනත් අපි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමැත්තක් දක්වනවා කියලයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නේ. කොහොමනත් මෙතනදී අපිට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නට කැමැත්තක් ඇති කරගෙන ඉන්නවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට වැඩි අරමුණක් හදාගත්තේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට කටයුතු යොදා ගන්නවා කියලයි. අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ කියන කාරණාව මතක් කළ යුතුම දෙයක්. කොහොමනත් ඇත්තම කියනවා නම් දැන් ඔයා දන්නවනේ ඇත්තටම අභිමන් ඉන්න තැන කවුරුත් දන්නේ නැහැ. අභිමන් ඒ නිසා තමන්ගේ වැට් ටික නිදහසේ කරගෙන යනවා. හැබැයි අභිමන් ඉන්න තැන දැනගෙන හිටියනම් කුරුළු එක පැත්තකින් එනවා, පූජ තව පැත්තකින් එනවා. ඉතින් මේ දේවල් කරදර වැඩ. ඉතින් තමන්ගේ ජීවිතේ හැමදේම නිදහසේ තමන්ට කරගෙන යන්න නම් මේ හැමදේම වෙනස් වෙන්න ඕනි කියලා තමයි මෙතනදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව අපිට මෙතනදී කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්න පුළුවන් කියන කාරණාව මතක් කළ හැකිව තිබෙනවා. කොහොමනත් මේ දේවලුත් එක්ක අපි ඉදිරියේදී මේ වගේ දෙයක් ගැන කතා කරන්නට අවස්ථාවක් හදාගන්නවා කියලයි අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම පූජ ඉදිරියට අභිමන් ඉන්න තැන දැනගන්නේ වෙන විදියකින් නෙවෙයි. ඇත්තටම දැන් අර කෑම බීම ගැන, හොටල් එකේ විස්තර ගැන, ඉතින් ඇත්තම කියන සෝෂල් මීඩියාවල පළ කරාට පස්සේ අභිමන්ගේ එකවුන්ට්ස් වලින් තමයි මේ දේවල් එළියට දාන්නේ. ඉතින් එතකොට අභිමන් ඉන්නේ මෙන්න මෙතන කියන එක ඇත්තටම දැනගනී කියලයි අපිට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අන්න ඒ දේවලුත් එක්ක තමයි ඇත්තටම ඉදිරියේදී පූජිත දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ දේවල් පූජ දැනගත්තට පස්සේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ ගැන කතා කරලා කටයුතු කරයි. ඉතින් ඇත්තටම පූජට අභිමන් බලන්න එන ලොකු උමනාවක් ඇති වෙයි කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට සූදානම් වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින් සාකච්ඡා කිරීමට අවශ්‍ය කාරණා රසක්ම හදාගන්නේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට කටයුතු කරනවා කියන දේ ගැනත් මම මෙතනදී ඔයාට මතක් කරමින් කියන්න සූදානම්.